මේ අමගේ අවසන්න රැලිය අපි දන්නවා අද 18 දින සියලුම දේශපාලන ප්‍රචාර කටයුතු අවසන් කරන්න ඕන. ඒ අවසන් කිරීමේ අවසන් රැලිය තමයි අපි මේ පවත්වන්නේ. මම දන්නේ පෞගිය මාසයේ ඇතුළත මම මගේ පිරිසත් සමග ලංකාවේ සෑම ප්‍රදේශයකටම දේශපාලන ප්‍රචාරණය සඳහා ගියා. මම අනිත් ඔය ප්‍රධානයි කියන අපේක්ෂකයන් වගේ කෝටි ගාණක් වේදම් කරගෙන බස් වලින් මහජනතාව ගෙනල්ලා මහජනතාවට සල්ලි දීලා කන්න දීලා බොන්න දීලා රැලි කරන්නේ නැහැ. රැලි කරේ නැහැ. මොකද මේ දේශපාලනයේට දේශපාලනය කරන අනිකුත් ප්‍රධානයි කියන අපේක්ෂකයන් කෝටි ගාණක් වේදම් කරලා ඔය එක මීටින් එකට යනවා. ලක්ෂ 300ත් 500ත් අතර මුදල් ප්‍රමාණයක් එක අපේක්ෂකයෙකුට එක රැලියක් කරන්න. අපි බැලුවොත් එහෙම සමහර අපේක්ෂකයන් ඉන්නවා රැලි හතරක් කරනවා දවසකට. ඒ කියන්නේ මිලියන 100ක් ලක්ෂ 1000ක් වියදම් කරනවා එක දවසකට රැලි වලට. දවස අවසානයේදී ඒ රැස්වීම ඩ්‍රෝන දාලා වීඩියෝ කරලා මහජනතාවට පෙන්නනවා අපිට තමයි වැඩිම රැල්ල තියෙන්නේ, අපිට තමයි වැඩිම බලය තියෙන්නේ, අපි තමයි දිනන්නේ කියලා. ඒක මිත්‍යාවක්, ඒක බොරුවක්. ඒ රැලි වලට යන්නේ සල්ලි වලට. උදේ යනවා සජිත්ගේ මීටින් එකට කණ්ඩායමක්. ඒ කණ්ඩායම ටී-ෂර්ට් එක මාරු කරලා හැන්දාවට යනවා අණ්ඩගේ රැස්වීමකට. මේක තමයි ජනතාව. මේ තමයි ජනතාව. මේ කවුද මුලා කරන්නේ? මේ රැලි වලට නොයන 95%ක් වෙන ජනතාව රවට්ටන්න මේ යන පිරිස පෙන්නලා විනාඩි 15ක් 20ක් ප්‍රධාන මීඩියා වල ගහනවා අපිට තමයි ජන රැල්ල තියෙන්නේ කියලා. ඔය කිසි රැල්ලක් නැහැ. රැල්ල තියෙන්නේ සෝෂල් මීඩියා එකේ මොහොතේ විතරයි. මේ රැලි කිසි දෙයක් නැහැ. මේ පාර ජනතාව 40ක් 50ක් තාම තීරණය කරලා නැහැ කාටද ඡන්දය දෙන්නේ කියලා. ඒකට හේතුව තමයි අපි දන්නවා අවුරුදු 75කට පස්සේ මේ රටේ හිටපු දේශපාලනඥයන් විසින් මේ රට බංකොලොත්වාට පත් කරලා තියෙනවා. මේ බංකොලොත්වාට පත් කරලා තියෙන නිසා රටයි ජනතාවයි දෙකම මහජනතාවම තීරණය කරලා නැහැ කාටද ඡන්දය දෙන්නේ. ඒ වගේම කියනවා මේ 225 අපිට ඕන නැහැ කියලා කියනවා. ඒ වගේම ඡන්දය ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. මේ වැඩියෙන් මේ ඉන්නේ ඡන්දය ප්‍රතික්ෂේප කරන, ඡන්දය දීමට අපේක්ෂකව හොයන අය. ඒ සංජය ඒ ඡන්දය දීමට අපේක්ෂකයන් හොයන සීල දෙනාටම මම ආරාධනා කරනවා. ඒ කියන්නේ දේශපාලන එපා වුණු, දේශවිසභාම එපා වුණු, මේ දේශපාලන නිසා ජීවිකාව කරගන්න බැරි සීල මහජනතාවට මම ආරාධනා කරනවා 21 තව දවස් තුනකින් එන ජනාධිපතිවරණයේදී ජනකරත්නායක වන මගේ නම ඉස්සරහා මගේ ලාංඡනේ තියෙන්නේ කෝප්පේ. මම දන්නේ කෝප්පේ අමතක වෙන්නේ නැහැ. ඕනම කෙනෙක් කෝප්පයක් පාවිච්චි කරන උදේ තේබොන්න. ඉතින් මාව අමතක වෙන්නේ නැහැ, කෝප්පේ අමතක වෙන්නේ නැහැ. මොකද මහජනතාවට මාව අමතක වෙන්නේ නැහැ. මොකද මම මහජන උපේක්ෂා සම්මිසමේ ඉන්න කාලේ, සම්පූර්ණ කාලේ මහජනතාව වෙනුවෙන්, පොඩි මිනිහා වෙනුවෙන් කතා කරලා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, ඇමතිවරයා සහ පාර්ලිමේන්තුවේ 124 දෙනෙකුගේ ඡන්දයෙන් ලංකාවේ අයින් කරපු එකම සභාපතිවරයා මම. ඇයි ඒ අයින් කරේ? මේ මහජනතාව වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් හඬක් නගලා ඒ අයට සාධාරණයක් කරන්න යන නිසා. ඒ නිසා මහජනතාව තව දවස් තුනකින් එන මේ ජනාධිපතිවරණයේදී මම හැම වෙලෙම කියන්නේ මොලේ තියන්න, හදවත තියන්න ගෙදර, මොලේ අරන් යන්න ඡන්දපොලට, ජනක රත්නායක ඉස්සරහා කෝපි ඉස්සරහා ඡන්දේ ලකුණු කරන්ඩ 22 වෙනිදාට ඉන්නවා හොඳම විකල්පය වෙන ආර්ථිකය ගැන දන්න, ආර්ථිකය ගැන අධ්‍යක්ීම් තියෙන, කළමනාකරණය දන්න, රාජ්‍ය පරිපාලනය හදාරලා තියෙන, රාජ්‍ය පරිපාලනය කරලා තියෙන සාර්ථක ව්‍යවසායකයෙකුට ඡන්දය දෙන්න අපිට මේ රට එකතු වෙලා ගොඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ නැවතත් මේ දේශපාලන ප්‍රවාහයේ ඉන්න තව කෙනෙකුට, එක්ක රනිල්ට, සජිත්ට, අනුරට හරි නාමල්ට හරි ඡන්දය දුන්නත් වෙන්නේ තව අවුරුද්දකින් එකහමාරකින් මේ රට තවත් ආගාධයට යනවා. ආර්ථික වශයෙන් දියුණු වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි මම හැම වෙලෙම කියනවා ජනාධිපතිවරයාට, විපක්ෂ නායකවරයාට, අණ්ඩ දිසා නායකට, නාමල් රාජපක්ෂක මේ කිසිම කෙනෙක්
මේ ඔයාලා වගේ ඔයාලයි මං වගේ නෙවෙයි කිසි දවසක රැකියාවකත් කරලා නැහැ. රැකියාවක් නොකරපු දේශපාලන පර්මණක් කරපු ආර්ථික ගැන නොදන්න මේ දේශපාලනඥයන්ට මේ රට හදන්න බෑ. මේ රට හදන්න පුළුවන් ආර්ථිකය ගැන දන්න, කළමනාකරණය දන්න, ව්‍යවසායකයෙක් වෙන රාජ්‍ය පරිපාලනය දන්න මාවැනි පුද්ගලයෝ විතරයි. ඒ තමයි ජනකරත්නායක 21. මම කිව්වා වගේ තියන්න හදවත ගෙදර, කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු ගෙදර තියන්න, බොණ්ඩ තේ එකක් යන්න ඡන්දපොලට ගහන්න ඡන්දය මට. එතකොට 22 ඉඳන් අපි සිල් දෙනාම එකතු වෙලා මේ රට දියුණු කිරීමේ හැකියාව තියෙනවා.